දෙදස් පාලවේදී ඒකාබද්ධ විපක්ෂයේ කුළුඳුල් මැයිරැලිය අපි පැවැත්ව මේ පිට්ටනයේ. එදා ඒ වේදිකාව දෙවනත් කරපු අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා පතුරුගාල පරගැති ජනපීඩක යහපාලන ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමි ආණ්ඩුවක් හදනවාය කියලා සපත කර. අවාසනාවකට මිත්‍රවරුණි, රනිල් වික්‍රමසිංහගේ ඇමති කට්ටකට අද රනිල් වික්‍රමසිංහ වර්ණනා කරමින් ඉන්නේත් එදා මේ වේදිකාවේදී ඒ ආණ්ඩුව පෙරලලා දේශප්‍රේමි ආණ්ඩුවක් හදන්න පොරොන්දුණු නායකයෝමයි. අපි පොරොන්දුණු ආකාරයෙන්ම අපි දේශප්‍රේමි ආණ්ඩුව හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කරා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ල ගන්නකොටම ඇමරිකාව අපේ ජනාධිපති වල්ල ගත්තා. අපි පත් කරපු ජනාධිපති රටපාලනය කරේ ඇමරිකානුවන් දෙන්නෙකුට ඕන විදියට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානු එක් වෙන ජුලී චං තානාපති නෝන, අනිත් කෙනා මැදමුලන ඇමරිකානු එක් වෙන බැසිල් රාජපක්ෂ. මිත්‍රවරුනි, ඒ ඇමරිකානුවන් දෙන්නගේ ලනු කාලා හදාගත් ආණ්ඩුව විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා එල්ලුවාම උඹෙන් දැන් අපිට වැඩක් නැහැ, ඔන්න ඔය ලංකාවට වෙලා හිටපන් කියලා ඇමරිකාව කිව්වා. දැන් එහෙම පත් කරගත්ත රනිල්ට ඉඩ දෙන්න කියලා මේ දවස්වල තරුණ පුතාලටියක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නැහැ මේ රටේ ජනතාව වැරදිලා දෙපාරක් රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැති වෙන්න ඔන්න මෙන්න ගිහිල්ලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ කියන එක වැඩිහිටි අපි පුංචි තරුණ පුතාලට කියලා දෙන එක අපේ වගකීමක්. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගන්නකොට ජවිපේ ඉබ්‍රහීම් නානා තෝරගත්තා වගේ හොයන්නේ බලන්නේ නැතුව තෝරගත්තේ නෑ. අපි හොඳට හොයලා බැලුවා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් විදියට මුළු ලෝකෙම පරාජය කරන්න බෑයි කියන කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන්න නායකත්වය දෙනවා අපි දැක්කා. නාගරික සංවර්ධන ලේකම් විදියට කොළඹ කුණු නැති කරලා ඇලමාර්ග පාදලා ලෝකයේ පිරිසිදුම නගරේ කොළඹ නගරේ බවට පත් කරනවා අපි දැක්කා. ලංකා රෝහලේ සභාපති වෙලා වසර ගණනාවක් පාඩු ලපු ලංකා රෝහල ලාභ ලබන තැනක් බවට පත් කරනවා අපි දැක්කා. මිලී බෑන්, බර්නාඩ් කුෂ්නන් වැනි ලෝක නායකයෝ අපිට සටන් විරාම දෙන්න කියලා බලපෑම් කරන්න ලංකාවට ආවම අපේ ස්වාධීනත්වයේ පාඩම කනපුරා උගන්නලා ආපහු යවපු හැටි අපි දැක්කා. අන්න ඒ නිසයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගත්තේ. හැබැයි අවාසනාවකට ජනාධිපති වෙන්න කලින් හිටියේ ගෝඨාභයයි, ජනාධිපති වුණාට පස්සේ ඉන්න ගෝඨාභයයි බොලේ දෙන්නේ. සමාරු දික්කසාද නඩුවෙල්දී උසාවියට ඇවිල්ලා කියනවා, ස්වාමීනි බඳින්න හිටිය ගෑණි නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. තවත් සමාරු කියනවා, ස්වාමීනි බඳින්න කලින් හිටිය මිනිහා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. අපිට උනේ තෝ ඒ ටිකම තමයි. ජනාධිපති වලින් වෙන්න කලින් හිටිය මිලී බෑන්ට කනේ ඇඟිලි ගාගන්න දේශප්‍රේමයේ පාඩම උගන්නපු ගෝඨාභය ජනාධිපති වුණාට පස්සේ ජුලී චං ඉස්සරා පූස් පැටි එබ්බවට පත් වෙලා පුරුපුරු ගාන්න පටන් ගත්තා. මිත්‍රවරුනි, අපි වැටුණා, අපිට රිදුණා, වාසිපිල්ලට හෝය කියන සමාරු අපිව අත්හැරලා ගියා. අපි ඉවරයි කියලා, දේශප්‍රේමී බලවේගේ ඉවරයි කියලා බෙදුම් වාදීන් ජයගෝසා නැගුවා, අන්තවාදීන් හුරේ දැම්මා, අධිරාජ්‍යවාදීන් සාද තිබ්බා. හැබැයි මේ රටේ දේශප්‍රේමී බලවේගය මරන්නත් බෑ, මරෙන්නෙත් නෑ කියන්නේ අද අපි මෙතෙන්ට ඇවිත් ඉන්නේ. අපේ ආදරණීය ලක්මාතාව අපිට අත්තරින්න බෑ. අපේ මොනතරම් දුෂ්කර වුණත්, මොනතරම් වද වේදනා වින්දත්, මොනතරම් අපහාස වින්දත්, එදා කොටි ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ සටන අපි අත් නොහෙර ඉදිරියට ගෙන ගියා වගේම මේ අධිරාජ්‍ය බලවේග වලින් අපේ ලක්මාතාව බේරගන්න සටනත් ජයග්‍රහණයේ තුරාවටම අපි ගෙන යනවා කියන පොරොන්දුව අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා. මිත්‍රවරුනි, මේ රටේ ජනතාවගේ පපුවේ තියෙන දේශප්‍රේමිතිය මිය දෙන්නේ නැහැ. ආර්ථික අභියෝග එනකොට, දුෂ්කරතා ඇති වෙනකොට, ඉඩෝර කාලෙට කූඩැල්ලන් සැඟවිලා යනවා වගේ පොඩ්ඩක් මේක යටපත් වෙනවා. හැබැයි අපේ ආදරණීය මව්බිමට අනතුරක් එනකොට සිරිපොද වැස්සටත් කූඩලු ගුලි සිරිසිරි ගාල ඇවිස්සිලා එනවා වගේ පපුවේ
කොනක සැඟවිලා තිබ දේශප්‍රේමිත්වය බුරබුරා නැගිලා ජනතාව එළියට ඇවිල්ලා මේ රට බේරගන්න පෙරමුණට එනවා. මිත්‍රවරුනි, අපි වැටුණා විතරක් නෙවෙයි, අපි වැටෙන්න වැටෙන්න පාඩම් ඉගෙන ගත්තා. අපි පාඩම් ඉගෙන ගත්ත නිසා තමයි නායකයෝ වන්දනා කරන නායකයා කේන්ද්‍රීය දේශපාලනයේ වෙනුවට වැඩපිළිවෙලක් රජ කරවන වැඩපිළිවෙල කේන්ද්‍රීය දේශපාලනයක් ආරම්භ කරේ. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දේ දුන්න 169ම දැන් අතරමං වෙලා. එදා 169 ඡන්දේ දුන්නේ යහපාලනයට විරුද්ධව, යහපාලනය ගෙදර යවන්න. අද මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ප්‍රධාන අපේක්ෂකයෝ 3 දෙනාම යහපාලනේ නායකයෝ. රනිල් කියන්නේ යහපාලනේ අගමැති, සජිත් කියන්නේ යහපාලනේ නිවාස ඇමති, අනුර කියන්නේ යහපාලනේ දූෂණ විරෝධී කමිටුවේ ප්‍රධානියා. මේ අය ගෙදර යවන්නයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ නිසා මේ 3 දෙනාගෙන් කාටවත්ම 69 ලක්ෂයේ අභිලාෂය ඉටු කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි, 2019 ජනාධිපතිවරණයේදී සජිත් අනුර දෙන්නව මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළේ. මේ 169 ගෝඨාභයට ඡන්ද දුන්නේ අනුරත් එපා සජිතුත් එපා කියලා ඒ ඡන්ද පත්‍රිකාවේ නම් දෙක දකිමින්. ඒ නිසා මේ 3 දෙනාටම 69 ලක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඒ නිසා තමයි මිත්‍රවරුනි, පෞගිය කාලේ පැවැත් වූ සෑම සමීක්ෂණයකම රනිල් වික්‍රමසිංහට වඩා, සජිත් ප්‍රේමදාසට වඩා, අනුර දිසානායකට වඩා තුනම එපා කියන ඡන්ද කුට්ටිය ලොකු කුට්ටියක් වෙලා තියෙන්නේ. මේ ඡන්ද කුට්ටිය තවද ලංකාවේ ප්‍රධාන ඡන්ද කුට්ටිය. මේ අය ඉවසීමෙන් බලාගෙන ඉන්නේ, දරාගෙන බලාගෙන ඉන්නේ දේශප්‍රේමී බලවේගයක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙනකම්. අපේ අමාරුවෙන් හදපු බස් එක කොට උඩ යවලා ගෝඨාභය රියදුරා පැනලා ගියා. පැනලා ගියාට කමක් නැහැ, බස් එක බාර දුන්නේ. මීට කලින් 2-3 වතාවක් බස් එක අරන් ගිහිල්ලා කොට උඩ යවපු, පෙරලලා දාපු රනිල් කියන රියදුරාට. බස් එකේ රියදුරා රනිල් කියලා දැක්ක විතරයි, රනිල්ගේ කලින් එළවිල්ල ගැන දන්න මේ රටේ 169 බහුතර ජනතාව දඩි බිඩි ගාලා බස් එකෙන් බිමට බැස්සා. දැන් ඔන්න 69 ලක්ෂේ බහුතර ජනතාව පාර අයිනේ, බස් එකක් නැතුව ඉන්නවා. බස් එක තියෙනවා, රියදුරා ෂුවර් නැති ඉඳන ගින්න විදියක් නැහැ. මෙන්න බොලේ ඒ අතර එනවා රතුපාට නගර සභාවේ කුණු ලොරිය. ගමන යන්න හදීසිකාරයෝ, ඉවසීමක් නැති උදවිය, තියෙන පිළිකුල අමතක කරලා නාය වාගෙන අර රතුපාට කුණු ලොරියේ සමහර දෙනෙක් දැන් නැගලා ඉන්නවා. හැබැයි මිත්‍රවරුනි, ඉවසීමෙන් බලන් ඉන්න. මේ මාසේ ලියලා තියාගන්න, මේ මාසේ අපි දේශප්‍රේමී ජනාධිපති වරණ අපේක්ෂකේ සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගනවා. ඒ කියන්නේ මේ පාරට දේශප්‍රේමී AC බස් එක අපි දානවා. එතකොට අර පාරේ ඉන්න, බස් එකක් නැතුව ඉන්න බහුතර ජනතාව විතරක් නෙවෙයි, රතුපාට කුණු ලොරිය නැග්ගායත් බෑලා නැවත මේ බස් එකට නගින බව අපිට විශ්වාසයි. මිත්‍රවරුනි, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මිත්‍රයෝ අතරමං වෙලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකකට බෙදිලා අවාසනාවට පිල් දෙකම රජයට පවරගෙන නායකත්වය දෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරු දෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහට එරෙහිව, ඔහුගේ විජාතික වැඩපිළිවෙලට එරෙහිව ඉතිහාසෙ පුරා සටන් කර කැපුවත් නිල් කියන අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට මේක දරාගන්න බෑ. නායකයන්ට ඇමති කටුවලට තනතුරු වලට රනිල්ගේ ආණ්ඩුවට රිංගුවට බණ්ඩාරනායක මහත්තයාට ආදරය කරන, බණ්ඩාරනායක මහත්තයාගේ දේශප්‍රේමීත්වය හදවතේ තියෙන, බණ්ඩාරනායක මැතිනියගේ අධිරාජ්‍ය විරෝධීත්වය හදවතේ තියෙන කැපුවත් නිල් කියන සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයට මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න බෑ. ඒ නිසා ඒ අය අද හිරිකිතේ බලාගෙන ඉන්නවා පක්ෂයට මොකද වුනේ කියලා. ඒ නිසා අපි කියනවා බණ්ඩාරනායක මහත්තයාගේ දේශප්‍රේමීත්වය තියෙන්නේ උත්තර ලංකා සභාවේ. බණ්ඩාරනායක මැතිනියගේ අධිරාජ්‍ය විරෝධීත්වය අද තියෙන්නේ උත්තර ලංකා සභාවේ. ඒ නිසා
පාවා දෙන්නන්ගේ මිදිලා සැබෑර් දේශප්‍රේමී ගමනක් යන්න අපෙත් එක්ක එකතු වෙන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ආරාධනා කරනවා. මිත්‍රවරුනි, අද වැඩ කරන ජනතාවට පෙළපාලි යන්න එන්න කියලා ආණ්ඩුවෙන් කතා කරනවා. හැබැයි රටේ බහුතර ජනතාව බඩට බත් නැතුව ඇවිදින ඇටසැකිලි බවට පත් වෙලා, ජනතාව බඩගින්නේ කියලා මතක් නොවුණු ආණ්ඩුවේ නායකයෝ ඔන්න හදිසියේ හාල් බෙදන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරණය අනිවාර්යෙන් ළඟ ළඟම එනවා කියන කසකාරයා තමයි හාල් බෙදිල්ලෙන් පටන් ගත්තේ. ඔන්න තව කසකාරී කීයේ ආවා. තෙල් මිල සෑයෙන් අඩු වුණා. විදුලි බිලත් මේ මාසේ අඩු වෙනවලු. හැබැයි ජනතාවට සීනි බෝල දීලා රවටන යුගය මෙදා පාර ඉවරයි කියන එක රටේ ජනතාව ජනාධිපතිවරණයේදී කතිරේන් ආණ්ඩුවට කියලා දෙන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා. මිත්‍රවරුනි, ණය අරගෙන කන්න දීලා, කන්න නැති වුණාම නිකන් දීලා රට කරවන යුගය වෙනුවට රට පුරා වවන, රට බැඩබිම්වල හදන, නිෂ්පාදන ආර්ථිකයක් තිබෙන යුග පෙරලියක් වෙනුවෙන් දේශප්‍රේමී ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් අපි ගේනවා ගේනවාමයි කියන ප්‍රතිඥාව ජාතිය ඉදිරියේ තබමින් මම නියන වෙනවා. වැඩ කරන ජනතාවට ජය වේවා, අපේ ආදරණීය මාතෘභූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.